සුබ උදෑසනක් වේවා සූර්ය විමන මෙඩිකල් ක්ලිනික් වෛද්‍ය සහායනයත් සමග සම්බන්ධ සිටින ඔබට. ඔබට මතක ඇති පසුගිය දිනෙහි අප ඔබ දැනුවත් කළා විශේෂයෙන්ම ඔබගේ අලුත උපන් දරුවාට මව් කිර දීම පිළිබඳව. අද දිනෙත් අප පැමිණ සිටිනවා ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලට. අපගේ ආරාධනාවෙන් ඔබ දැනුවත් කිරීමට අදත් එක්ව සිටිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ ඍජුවේ ආර්ය ළමා රෝහලෙහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ වෛද්‍යතුමා. වෛද්‍යතුමනි සුබ දවසක් වේවා. සුබ දවසක්. වෛද්‍යතුමනි අප පසුගිය දිනෙහි දැනුවත් කළා විශේෂයෙන්ම මව් කිර දීම සහ ඒ ආශ්‍රිතව ඇතිවන ගැටලු පිළිබඳ. ඉතින් අද අපි යමු ළමා මන්ද පෝෂණය කියන මාතෘකාවට. මම කැමති මුලින්ම දැනගන්නට ළමයෙකුගේ මන්ද පෝෂණය කෙරෙහි බලපාන ප්‍රධානම සාධක මොනවාද කියලා. අවනන්දන. මම හිතන්නේ ළමා මන්ද පෝෂණය ගත්තාම ඒක සමහර ලාට විතා කුඩා කොටසකට ඇති වෙන දෙයක් තමයි යම් යම් රෝගී තත්ත්වයන් නිසා. නමුත් මම හිතන්නේ රෝගී තත්ත්වයන් හරි නැත්නම් පෝෂණය අඩුකම් නිසා ඇතිවන මන්ද පෝෂණය හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මොකද මම එහෙම කියන්නේ ඒක අපි කල්ැතුව හඳුනාගත්තොත් අපිට ඒකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම ඉතාමත්ම පහසුයි. ඒ වගේම ඒකෙන් දීර්ඝකාලීනව ඇතිවන අනිසි ප්‍රතිවිපාක වළක්වා ගන්න ඉතාමත්ම පහසුයි. ඉතින් මේකට වඩාත් වැදගත් වෙන්නේ අපි දන්නවා දරුවන්ගේ වර්ධනය සටහන් කරන්න ළමා වර්ධන සටහන් පොතක් ලංකාවේ ඉපදෙන හැම දරුවෙකුටම තියෙනවා. ඒතර පළවෙනි අවුරුදු දෙකක් යනකම් මාසයක් ගානේ ඒ දරුවන්ගේ බර ලකුණු කරලා ඒකේ ලකුණු කිරීම සඳහා අපි ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒතකොට ඒ ආශ්‍රයෙන් දෙමව්පියන්ට පුළුවන් වෙනවා වර්ධනයේ හරියාකාරව සිදු වෙනවද නැත්නම් ඒකට අඩුපාඩුවක් තියෙනවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවකින් නැත්තම් පවුලේ වෛද්‍යවරයාගෙන් ඒ අවශ්‍ය උපදෙස් අරන් ඒක ක්‍රියා කිරීමට. දැන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් පෝෂණයේ අඩුපාඩුකම් නිසා ඇතිවන මන්ද පෝෂණ තත්ත්වය ගත්තාම හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි මේ අමතර ආහාර පටන් ගැනීමේ තියෙන අඩුපාඩුව. අපි මාස 6ක් අපි මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා වැඩසටහනනොත් කිව්වා මාස 6ක් යනකම් දරුවාට මව් කිරි පමණක් ලබා දීම සෑහෙනවා කියලා බහුතරයක් දරුවන්ට. නමුත් සුළුතරයක් දරුවන්ට මේක සිදු වෙන්නේ නැහැ. ඒතොර ඒ හින්දා තමයි මාස 4, 5, 6 කියන මාසවලදී විශේෂයෙන්ම දරුවාගේ වර්ධනය බලාපොරොත්තු වෙන මට්ටමේම සිදු වෙනවද නැද්ද කියන එක හඳුනා ගන්න ඕනේ. යම් හේකේ මාස 4 බල බලනකොට එහෙම නැත්නම් මාස 5 බර බලනකොට යම් අඩුවක් තියෙනවා නම් ඒක හේතුවක් වෙනවා මාස 6ක් දක්වා මව් කිරි පාවිච්චි නොකර මාස ඒ මාස 4 හෝ 5 බර අඩු වෙන අවස්ථාවේදී අමතර ආහාර ආරම්භ කිරීම සිදු කරන එක. අප දන්නවා මව් කිරි දෙමින් පවතින දරුවෙකුට තමයි අතිරේක ආහාර අඳුනා දෙන්නේ. ඒතකොට මව් කිරි දෙනවා අතිරේක ආහාරක් දෙනවා. ඒ වගේම අතිරේක ආහාර අඳුන්වා දීමේදී සහ ඒ අතරතුර මව් කිරි භාවිත කිරීමේදී එහි කිසියම් වූ ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහි ප්‍රමාණාත්මක පිළිබඳව සහ ගුණාත්මක පිළිබඳව කිසියම් හැඳින්වීමක් අපි කරමු. ඔව් ඇත්තටම අමතර ආහාර පටන් ගන්න ප්‍රධාන හේතුව වෙන්නේ මව් කිරි වලින් ලැබෙන පෝෂණය යම් මට්ටමක කාලයක් ගියාට පස්සේ ඒක දරුවාට සෑහෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය පෝෂණ ශක්තිය ලබා දෙන්න අමතර ආහාර වර්ගයක් ලබා දෙන්න වෙනවා. ඒතකොට අමතර ආහාර නිසියාකාරයට සැකසුවොත් ඒකෙන් සාමාන්‍යයෙන් මව් කිරි වලින් ලැබෙන පෝෂණ පදාර්ථය වගේ දෙගුණයක් පෝෂණ පදාර්ථය ලැබෙනවා. දැන් අපි දන්නවා වර්ධනය වෙන මේ කුඩා දරුවාගේ ආමාශයේ ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒතකොට ඒකට දරුවාට අවශ්‍ය ආකාරයට නිසියාකාරයට ආහාර දුන්නේ නැත්නම් දරුවාගේ වර්ධනය බාල වෙනවා. ඒතර අමතර ආහාර ලබා දෙනකොට අපි දෙමව්පියෝ මතක තියාගත යුතු කරුණක් තමයි අමතර ආහාර තමයි වඩා ප්‍රමුඛත්වයක් ලබා ගන්න ඕනේ දරුවාගේ ආහාර වේලේ. ඒතර ඒ අමතර ආහාරවල දෙකක් අතරතුරේ එහෙම නැත්නම් අමතර ආහාර දුන්නට පස්සේ පැය භාගයක් විනාඩි 35ක් ගියාට පස්සේ තමයි මව් කිරි දීම සිදු කරන්න ඕනේ. නමුත් අර ප්‍රධාන ආහාර වේලක ලැබෙන පෝෂණය මව් කිරි වලින් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ඒ හින්දා තමයි අමතර ආහාර ලබා දෙන්නේ. ඒතර මේ අමතර ආහාර ලබා දෙන්න පටන් ගන්නකොට ක්‍රමානුකූලව ප්‍රධාන වේල් 3 සාමාන්‍යයෙන් ලබා දෙන්න ඕනේ. ඊට අමතරව අතරේක ආහාර වේල් දෙකක් කෙටි ආහාර වේල් අපි කියලා කියන සාමාන්‍ය උදේ 10ට හවස 4ට වගේ ඒ වගේ අවස්ථාවල් වලදී ලබා දෙන්න පුළුවන්. ඉතින් මව් කිරි දීම අතරතුර දෙන්න ඕනේ ළමයාට යම්කිසි අඩුපාඩුවක් පෝෂණය ලබා දෙන්න. නමුත් දෙමව්පියෝ හොඳ ආකාරව මතක තියාගත යුතු කරුණක් වන්නේ
ප්‍රධාන ආහාර වේල් වලට අවම වශයෙන් පැය දෙකකට ඉස්සෙල්ලවත් මව් කිරි දීම නතර කරන්න ඕනේ. මොකද නැත්තම් දරුවන්ගේ ප්‍රධාන ආහාර වේලක් ආහාරයට ගැනීමට ප්‍රමාණවත් බඩගින්නක් දරුවට තිබුණ නැත්තම් දරුවා ආහාරය ප්‍රතික්ෂේප කරනවා. මහාචාර්යතුමා ඔබ නැවතූ තැනින්ම මම ආරම්භ කරන්නම්. ඔබ සඳහන් කළ පරිදි ඇත්තම් දරුවන් ප්‍රමාණවත් පරිදි ආහාර ලබා ගන්නේ නැහැ. අප දන්නවා දෙමව්පියන් මේට විකල්පයක් වශයෙන් බොහෝ විට පිටිකිරි වලට යොමු මේ තත්ත්වයක් තිබෙනවා. මා කැමති පිටිකිරි ගැන දැනගන්න. නමුත් ඒ සමගම ඇත්තම් විට අපිට පිටිකිරි යොදා ගන්නටම වෙන අවස්ථාවක් තිබෙන්න පුළුවන්. විශේෂ අවස්ථාවකදී අප එතුම දරුවාගේ මව දරු ප්‍රසූතියත් සමගම මියෑම වැනි අවස්ථාවකදී දරුවෙකුට ඇතැම් විට පිටිකිරි සඳහා දියර කිරි සඳහා යෑමට සිදුවන්නට පුළුවන්. දැන් මෙවැනි අවස්ථාවකදී අපිට දියර කිරි භාවිතා කිරීමට සිදු වෙනවා. නමුත් පෝෂණීය අවශ්‍යතාවයක් වශයෙන් අතිරේක ආහාර ආරම්භ කරපු දරුවෙකුට පිටිකිරි භාවිතා කරනවාද කියන එක තවත් කාරණාවක්. අපි මේ දෙකම ගැන කිසියම් සඳහනක් කරමු. ඔව්. ඉතින් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් අපි පිටිකිරි ඔළුවේ තියාගන්න ඕනේ මේක ඖෂධයක් හැටියට කියලා. ඒ කියන්නේ අපි දැන් අසනීපයක් වුණාම අවශ්‍යම දෙයක් වුණාම අපි බෙහෙත් ගන්නවා. ඒ වගේ තමයි පිටිකිරි වලටත් මම ලබා දීලා තියෙන தත්ත්වය තමයි ඒක අනවශ්‍ය දෙයක් නෙමෙයි අවශ්‍යයි. නමුත් ඒ හරි අවශ්‍යතාවය මොකද්ද කියලා හඳුනාගෙන පිටිකිරි ලබා දෙනවා නම් මං හිතන්නේ ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. මොකද හුඟක් වෙලාට වෙලා තියෙන්නේ පිටිකිරි පහසුව සඳහා පිටිකිරි දෙනවා. ඒතොර දැන් දරුවත් සාමාන්‍යයෙන් ඝන ආහාරයක් කනවට ආහාරයට ගන්නවට වඩා අර දීර්මයේ ආහාරයක් ඉක්මනට ගිලින්න ලේසි නිසා පුළුවන්. ඒ වගේම අපි දන්නවා පිටිකිරි වලට අමතර සිරින් නොදැම්මා වුණත් ඒකේ පැණි රස ගතියක් තියෙනවා කිරිවල තියෙන සීනි නිසා. දරුවා ඒ දේම ගන්න පෙළඹෙනවා. ඊට පස්සේ වෙන්නේ දරුවා අර ඝන ආහාර ගන්න එක ක්‍රමක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට මානසික අසහනයක් දරුවා සහ දෙමව්පියන් අතර ඇති වෙලා දරුවා බඩගින්න තියන්න බැරි නිසා පහසුවට පිටිකිරි දීමකට පෙළඹෙනවා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ප්‍රධාන ආහාරය මොකද්ද? ඒ ප්‍රධාන ආහාර වලට ඝන ආහාර නිසියාකාරයෙන් දරුවට ලබා දීලා විශේෂයෙන්ම දරුවා ආරම්භක දිනේ සිට අමතර ආහාර දෙන්න පටන් ගන්න දිනේ ඉඳලා ක්‍රමානුකූලව කාලසටහනකට අනුරූපව ආහාර දෙනවා නම් මම හිතන්නේ වඩාත්ම යෝග්‍ය වෙන්නේ. මොකද දැන් අපි කන්නේ සාමාන්‍යයෙන් උදේ ආහාරය, දවල් ආහාරය, රාත්‍රී ආහාරය වෙලාවක් තියෙනවානේ. ඉතින් ඒ වෙලාවල් වලට ගැළපෙන විදිහටම මොකද මේ දරුවා තමයි අනාගතේ වැඩිහිටියෙක් වෙන්නේ. ඒතකොට ඒ දරුවාට දැන් ඉඳලම මේ ක්‍රමවේදයේ හරියාකාරව පුරුදු කළොත් ඒක මං හිතන්නේ අදිගටම අරන් යනවා. ඒ වගේම තමයි හැම විවිධත්වයක් තියෙන හොඳ කෑම හැම జాතියක්ම දරුවට ලබා දෙන්න. මොකද දරුවා එක ආහාරයකට විතරක් රස පුරුදු කළොත් ඒක දරුවාට වෙන ලොකු හානියක් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ සාමාන්‍ය අවුරුද්දක් අවුරුදුකමාරක් යනකම් තෙල් රහ, මේ සීනි රහ, ලුණු රහ තියෙන කෑම දෙන්න එපා කියලා. මොකද හුඟක් වෙලාවට ඒ රහවලට පුරුදු නම් ඒගොල්ලෝ අබ්බැහි වෙනවා. හැබැයි අවුරුද්දෙන් පස්සේ සීනි මේ විශේෂයෙන්ම ලුණු ටිකක් වගේ දාන්න පුළුවන්. ඒ තියෙන අමිහිර රසයන් එහෙම නැත්නම් පරු රසයන් යන්න. නමුත් අර ආහාරයේ රසයක් ඇතිකරන්න, රසයක් පුරුදු කරන්න කොහොත්ම යෝග්‍ය වෙන්නේ නැහැ මේ පළවෙනි අවුරුදු දෙක කාලයක් යනකම් අනිවාර්යයෙන්ම. ඕනෑම අම්ම කෙනෙක් කියන කතාවක් තමයි දරුවා කෑම කනවා මදි කියන එක. එසේ නැත්නම් ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් බඩට වැටෙන්නේ නැහැ කියන කාරණා. ඉතින් වෛද්‍යවරුනි මම කැමති දැනගන්නට දැන් දරුවාගේ වයස මත පදනම්ව එක් එක් දරුවෙක් කොපමණ ආහාර ප්‍රමාණයක් ගත යුතුද කියන කාරණාව. ඔවුනන්දන ඒක මං හිතන්නේ ඇත්තටම දෙමව්පියන් දැනුවත් කරන්න ඕනේ. මං ඉස්සෙල්ලත් කිව්වා ළමා වර්ධන සටහනක් කියලා පොතක් දෙනවා. ඒක ඇත්තටම දරුවෙකුට දරුවෙක් වර්ධනය වීමේදී සහ දරුවෙක් බලා ගැනීම සඳහා ගොඩක් උපදෙස් මාලාවක් දෙමව්පියන්ට මේ රජයේ මගින් මුද්‍රණය කරලා ලබා දෙන පොතේ තියෙනවා. ඉතින් ඒක එක කොටසක් තමයි මේ ආහාර ලබා දෙන්නේ කොහොමද කියන එක. දැන් ඒ ආහාර අපි ලබා දෙනකොට අනිවාර්යයෙන්ම වයස අනුව අපි දැනගන්න ඕනේ. මොකද හුඟක් වෙලාවට දෙමව්පියෝ ආහාර ගන්නෙ නැහැ කියලා කියන්නේ එක්කෝ ඒගොල්ලෝ වෙනත් ඉන්න වැඩිහිටි දරුවෙක් සමග, වැඩිමහල් දරුවෙක් සමග ඒක සම්බන්ධ කරගන්න. ඒ ප්‍රමාණයට ගන්න නැත්නම් මේ දරුවත් අඩු ප්‍රමාණයක් ගන්න. එහෙම නැත්නම් මේ දරුවා ඇත්තටම අඩු ප්‍රමාණයක් ගන්නවා සමහර ලාවට ඒ දරුවට අවශ්‍ය ප්‍රමාණයට බඩගිනි වෙන්න කාලය දෙන්නේ නැති නිසා. ඉතින් මේ සඳහා දරු දෙමව්පියෙකුට වඩාත් පහසුවෙන් දැනගන්න ඒ අවශ්‍ය උපදේශය පොතේ තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අමතර ආහාර අරගන්න පටන් ගත්තාම දරුවෙකුට දෙන්න පටන් ගත්තාම සති 2ක් 3ක් යනකොට දරුවා ඒකට හුරු වෙනවා.
එතකොට එහෙම හුරු වෙච්ච මාස 6ක 4 ඉඳලා මාස 7ක් විතර වෙනකන් දරුවෙකුට සාමාන්‍යයෙන් අපි තේ බොන තේ කෝප්පයකින් අඩු කෝප්පයකින් කියන්නේ මිලිලීටර 200ක වගේ කෝප්පයකින් භාගයක් විතර වගේ ප්‍රමාණයක් කන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමානුකූලව මේගොල්ලන්ගේ ශරීරයේ වර්ධනය වීමත් සමග මාස 9ක් වගේ වෙනකොට අඩු කෝප්පකින් තුන් කාලක් වගේ අරගෙන අවුරුද්ද වගේ කාලයක් වෙනකොට අඩු කෝප්පයක් වගේ ගන්න පුළුවන්. දැන් දෙමෝපිය දැනගත් යුද්ධයක් තමයි අඩුවෙන් කන්න දෙනවා හොඳ නෑ වගේම වැඩිපුර දරුවා කනවා කියලා වැඩිපුර දෙන්නත් හොඳ නෑ. ඒතර දැන් කෝප්පයක් වගේ ප්‍රමාණයක් ගන්න දරුවෙකුට කෝප්ප එකමාරක වගේ කෑමක් දුන්නාම ඒ දරුවා අධිපෝෂණ තත්ත්වයකට පත් වෙලා අන්තිමට ස්ථුලභාවය වෙන තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන් මේ වගේ කුඩා කාලයකදී ඉඳලා වුණත්. ඉතින් වඩා වැදගත් වෙන්නේ දරුවට ඒ අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න. ඊළඟට ඒ ප්‍රමාණයට අමතරව අපි කොහොමද මේකේ සංයුතිය හදන්නේ? හුඟක් වෙලාවට අපි හිතනවා බත් වේලා දෙනකොට බත් තමයි 90%ක්ම තියෙන්න ඕනේ. එහෙම නෙමෙයි. සාමාන්‍ය පොඩි කාලේ ඉඳලම ඒක අපි කන ආහාර ඒ ප්‍රමාණය දරුවා කන ආහාර ප්‍රමාණයෙන් භාගයක් වගේ වෙන්න ලබා දුන්නා නම් හරි. අමතර මේ පිටි කෑම, ඒ කියන්නේ බත් වේලා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම එළවලු වර්ග දෙකක් කර තුනක්. කොළමැල්ලුමක් වගේ දෙයක් එකතු කරන්න. ඊළඟට අපි විශේෂයෙන්ම මාළු හරි විතර හරි එකතු කරන්න උපදෙස් දෙනවා. ඒතකොට මේ විදිහට විවිධත්වයකින් තියෙන විවිධ ආහාර වර්ගවලින් විශේෂයෙන්ම පාට විවිධත්වය වෙන්න පුළුවන්, රසයන්ගේ විවිධත්වය වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අඩංගු වෙන විදිහට කෑම වේලා හදලා දුන්නා නම් මං හිතන්නේ මේ පෝෂණ ගැටලු ගොඩාක් ඉවත් කරගන්න පුළුවන්. මොකද දෙමව්පියෝ දැනගන්න ඕනේ දෙයක් තමයි සාමාන්‍යයෙන් අමතර ආහාර ලබා දෙන්න පටන් ගත්තාම කිරි වලට තියෙන තන ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද ඒක අඩු වෙන්න හේතුව කිරි වලින් අවශ්‍ය සියලුම පෝෂණේ ලබා දෙන්න බැරි හින්දා තමයි අපි අමතර ආහාර පටන් ගන්න. ඒතකොට ඒ වෙනුවට කිරිම දෙන්න ගියොත් දරුවාගේ වර්ධනයේකින් බාලවීමක් සිදු වෙනවා. ඒ නිසා මම දෙමව්පියන්ට දෙන පණිවිඩය තමයි කාලසටහනකට අනුව හරියාකාරව ආහාරය දෙන්න, දරුවාට අවශ්‍ය වෙන ප්‍රමාණයට පොතේ පෙන්වා දීලා තියෙන විදිහට ඒ කෑම දෙන්න. විශේෂයෙන්ම කෑම හදනකොට විවිධත්වයක් වෙන විදිහට ඒ කෑම එක හදන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. වෛද්‍යවරු ඔබ සඳහන් කළ එක් කාරණාවක් විශේෂයෙන්ම දරුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර කෑම දුන්නොත් ඇති වෙන්න පුළුවන් කියා අධික බරතාවයක් ස්ථූලතාවයක් අපි දන්නවා. මෙයත් ඊටාම බහුල තත්ත්වයක් ලංකාවේ මේ වන විට. අපි ඒ ගැන කතා කරමු ඉදිරි වැඩසටහනකදී. නමුත් මේ වෙලාවේ අපි යමු ඉදිරියට. පෝෂණයේ අඩුකම නිසා, එසේ නැත්නම් මන්ද පෝෂණ තත්ත්වයන් නිසා ඇතිවිය හැකි අතුරු ආපද, එසේ නැත්නම් මන්ද පෝෂණ තත්ත්වයන් මොනවද කෑම සමග ඇතිවිය හැකි? ඔව්, ආහාර ගැනීමදී අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ආහාරයෙන් අපි ප්‍රධාන වශයෙන් කැලරි ලබා දෙනවා. ඒ කියන්නේ පිටි කෑම තෙල් වර්ගවලින්. ඒතකොට ඒකෙන් තමයි අපි සාමාන්‍යයෙන් බර වැඩිවීමක් සිදු වෙන්නේ. ඊට පස්සේ ප්‍රෝටීන් සහිත ආහාර වර්ගවලින් තමයි සාමාන්‍ය දරුවාගේ දිග වර්ධනය වෙන්නේ. එහෙම නැත්නම් උස යාම සිදු වෙන්නේ. ඊට අමතරව ඛනිජ ලවණ විටමින් විශේෂයෙන්ම කොළ වර්ගවලින්, පළතුරු වර්ගවලින්, එළවලු වර්ගවලින්, එහෙම නැත්නම් මාළු වැනි සත්ව ආහාරවලින් ලබා දෙන්නේ. ඒතර මේ හැමදේම හරියාකාරව ලැබෙනවා නම් දරුවා නිසියාකාරයට වර්ධනය වෙනවා. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ දැන් විශේෂයෙන් බහුලව දකින ඌනතා රෝගයක් හැටියට දක්වන්න පුළුවන් යකඩ අඩුකම. ඒතර යකඩ අඩුකමට ප්‍රධාන හේතුව වෙන්නේ දරුවා ඉපදුනාට පස්සේ මව්කිරි වලින් ලැබෙන යකඩ ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. එතන මේ යකඩ ප්‍රමාණය අල්ප නිසා මාස 6න් පස්සේ අමතර කෑම දෙනකොට අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ යකඩ සහිත ආහාරය කියන්නේ තද පැහැති පලා වර්ග, එහෙම නැත්නම් මාළු වර්ග, ඒ වගේ දේවල් එකතු කරන්න. එහෙම එකතු කරලා යකඩ සහිත ආහාර එකතු කිරීම තුළින් වෙන විශේෂ වාසිය තමයි අපි දන්නවා යකඩ ඉතාමත්ම අවශ්‍ය වෙනවා දරුවගේ වර්ධනයක් ඇති කිරීම. ඒ වර්ධනයට අමතරව විස බීජ මර්ධනය කිරීමේ හැකියාව සඳහා ඒක වැදගත් වෙනවා. ඒ වගේම ඉතාමත් වැදගත් වන අනිත් කරුණ තමයි දරුවගේ හිමොග්ලොබින් නිෂ්පාදනය, ඒ කියන්නේ රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන යාන්ත්‍රණයට. ඊට අමතරව යකඩ අඩුවීම නිසා සමහර ලාවට ඔහුගේ පරිවෘත්ති අඩු වෙන නිසා එයාට අවශ්‍ය ආහාර ගැනීමේ රුචිය මදි වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට දරුවගේ ආහාර ගැනීමේ රුචිය මන්ද පෝෂණයේ මූලිකාංගයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතාමත් වැදගත් වෙනවා
විශේෂයෙන්ම යකඩ සහ අනිත් කණිජ ලවණ විශේෂයෙන්ම යකඩ සහ සිංක් අඩංගු ආහාර ප්‍රධාන වශයෙන් ලබා දෙන්න කටයුතු කරන එක. ඉතින් හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි මේ දෙමෝපියෝ විශේෂයෙන් වැඩිහිටි දෙමෝපියෝ හිතනවා සමහර ආහාර නිසා හුඟක් වෙලාවට දරුවාට වෙනත් සෙම් රෝග තත්ත්ව වැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්න ආහාර වලින් එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ. එහෙම තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධානම සාධකය වෙන්නේ අනවශ්‍ය ආකාරයට පිටිකිරි වර්ග පාවිච්චි කරන්න පටන් ගත්තොත්. ඒ නිසා ඒ හින්දා තමයි මම ඉස්සෙල්ලා මුලිනුත් කිව්වේ පිටිකිරි ඖෂධයක් වගේ පාවිච්චි කරන්න ඕනේ. ඒතොර ඖෂධයක් වගේ පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් වෛද්‍ය උපදේශකකින් තොරව දරුවෙකුට පිටිකිරි විශේෂයෙන්ම අවුරුද්දට අඩු කාලයේදී ලබා දීම සිදු නොකළ යුතුයි. ඒතොර ඒ විදිහට කරගෙන ගියොත් මම හිතන්නේ හුඟක් පෝෂණ ගැටලු අවම කරගන්න පුළුවන් වෙනවා. ඒතොර පොඩි කාලේ ඉඳලම මොකද අපි දන්නවා ආහාරය කියන්නේ ගැනීම කියන්නේ පුරුද්දක්. ඒතොර ඒ පුරුද්ද කුඩා කාලේ ඉඳලම ඇති කළොත් තමයි දීර්ඝ කාලීනව මේ හරි ආහාර පුරුදු ඇති කරගන්නේ. ඒතොර හොඳ ආහාර පුරුදු ඇති වුණ ගමන් ඊළඟට වෙන දේ තමයි විවිධත්වයකින් යුත් ආහාර වර්ග ගන්න එක. මොකද අද අපිට තියෙන ලොකුම ගැටලුවක් තමයි දරුවෙක් හරියාකාරව එළවලු පළතුරු කියන කාණ්ඩ දෙක විශේෂයෙන්ම ආහාරයට නොගැනීම. ඒතොර ඒ තුලින් වෙන්නේ දරුවට අවශ්‍ය වෙන විටමින් වර්ග, ඛනිජ වර්ග ස්වභාව ධර්මයෙන් ලැබෙන ඒ දේ නොලැබී යනවා. ඒතොර ඒකෙන් ඊළඟට දීර්ඝ කාලීනව අඩුපාඩු ඇති වෙනවා. දැන් සමහර ලාවට දරුවාගේ බර බැලීමෙන් පමණක් ඒ දේ වෙන්නේ නැහැ. මොකද අපි දකලා තියෙනවා ස්ථූලභාවයට පත් වෙච්ච දරුවන් තුලත් යකඩ ඌණතාවය, විටමින් ඌණතා තත්වයන් ඇති වෙනවා. ඒ නිසා ඒ හින්දා තමයි තාමත් වැදගත් වෙන්නේ අර හැම ආහාර කාණ්ඩෙම ඇතුළත් වෙන විදිහට දරුවාගේ ආහාරය පිළියෙල කළා ඒ හරි ප්‍රමාණයේ දරුවාට ලබා දීමට කටයුතු කිරීම. අප දන්නවා මේ කිරිපිටි භාවිතය වගේම දෙමව්පියන් තවත් භාවිතයට යොමු වන දෙයක් තමයි විටමින් කියන එක. බොහෝ දෙනා සිතනවා දරුවන්ගේ වර්ධනයට එසේ නැත්නම් දරුවන්ගේ උස වේවා, බර වේවා, එසේ නැත්නම් ඇස්වල පෙනීම විශේෂයෙන්ම බුද්ධි වර්ධනයට අප ගන්න ආහාරවලට අමතරව කිසියම් විටමින් වර්ගයක් අතිරේකව එකතු කර ගැනීම සුදුසුයි කියලා. අප පොඩ්ඩක් ඒ පිළිබඳව කතා කරමු. ඔව්. මම හිතන්නේ විටමින් වර්ග ඇත්තටම පුරුද්දක් හැටියට දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් විශේෂ කාණ්ඩ දරුවෝ ඉන්නවා විටමින් ඌණතා යම් ප්‍රමාණයකට පෙන්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අඩු බර තියෙන දරුවෝ සහ නොමේරු ලදරුවා. ඒතොර මේ කාණ්ඩ දෙකට ඒ කියන්නේ කිලෝ දෙකහමාරකට වඩා අඩු බරකින් ඉපදිච්ච දරුවෙක් හරි නැත්නම් නොමේරු දරුවෙකුට සාමාන්‍ය අවුරුදු දෙකක් වෙනකන් විටමින් නිර්දේශ කරලා තියෙනවා යකඩ සහ විටමින් වර්ග ලබා දෙන්න. ඒතොර දැන් සාමාන්‍යයෙන් බරක් ඇතුව නිරෝගීව ඉපදින දරුවෙකුටත් යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන් වයස් හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම මාස 6 ඒ කියන්නේ මව් කිරි විතරක්ම දීලා මාරු වෙන අවස්ථාවේදී ගන්න ආහාරවලට ඒ අවස්ථාවේදී අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ රටේ දැන් අපි පාවිච්චි කරනවා රජයේ විසින්ම මාස 2ක් සඳහා විටමින් සංයෝගයක්. ඒ කියන්නේ ඒකේ විටමින් සහ ඛනිජ ලවණ 15ක් අඩංගු වෙනවා. මල්ටිපල් මයික්‍රෝ නියුට්‍රියන්ට් කියලා අපි තියෙනවා පොඩි පැකට් එකක්. ඒක කෑමත් එක කලවම් කළා. ඉතින් මේක ඊටමත් වැදගත් වෙනවා. මොකද ඒ ඉස්සලත් මම අර කිව්වා ආහාරවල රුචිය වර්ධනය වීමටත් මේ විටමින් වර්ග ප්‍රමාණ ප්‍රශස්ත තත්ත්වයේ තියෙන එක ඊටමත් වැදගත් වෙනවා. ඒ නිසා මම දෙමව්පියන් ඩිල්ලා සිටින්නේ මේ මාස 2 මාස 6 ඉඳලා මාස 2කට දෙන මේ විටමින් ඒ පැකට් එක දවස ගානේ දවස් 60කට ලබා දෙන්න. ඊට පස්සේ මාස 12දී මාස 18දී මේ දේම නැවත වරක් කරනවා. ඒකට අමතරව සාමාන්‍යයෙන් දරුවා හරියාකාරව ආහාර ගන්නවා නම් මං හිතන්නේ ඊට අමතර විටමින් වර්ග අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් විටමින් උනත් මේෙන් ඔබට විටමින් දරුවට ලබා දෙනවා නම් ඒක වෛද්‍ය උපදේශකකින් තොරව ලබා දීම සුදුසු වෙන්නේ නැහැ කියන එකයි මට කියන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමනි ඔබට බෙහෙවින් ස්තුතියි. ස්තුතියි. අද දිනෙත් අප ඔබ දැනුවත් කිරීමට එකතු වූයේ ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ සිට. අප ඔබ දැනුවත් කළා විශේෂයෙන්ම ඔබගේ කුඩා දරුවා අතිරේක ආහාරයක් වශයෙන් කිරි භාවිත කරනවා නම් ඒ කෙසේ සිදු විය යුතුද? අතිරේක ආහාරය තෝරා ගැනීමේදී ඔබ අතිරේක ආහාරය තෝරා ගැනීම සඳහා කුමන ආකාරයේ ආහාර පිළිබඳ උනන්දුවක් දක්විය යුතුද සහ විටමින් භාවිතය කියන කරුණු පිළිබඳව. අදත් ඔබ දෙනුවත් කරේ අපගේ ආරාධනෙන් රිට්‍රේ ආර්යා ළමාරෝහලේ ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ වෛද්‍යතුමන්.
නැවතත් සූර්ය විමන වෛද්‍ය සාකච්ඡාවකින් ඊළඟ දිනෙදිත් මේ වැනි වැඩසටහනකින් ඔබ හමුවනතෙක් අද දිනේ සමුගෙන යන්නම් ඔබට නිරෝගීමත් අනාගතයක් වේවා.